පිංගතුනී බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. අපේ බෝසතාණන් වහන්සේ මීට සාරා සංකේය කල්ප ලක්ෂයකට පෙර එදා දීපංකර පාදමූලේ සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ගන්න දවසේ උන්වහන්සේ අෂ්ට ධර්ම සමවධානයෙන් තමයි නියත විවරණ ලැබුවේ. අෂ්ට ධර්ම සමවධානය කියලා කියන්නේ ඒ වෙනකොට මනසින් බුදු බව ප්‍රාර්ථනා කරලා සත් අසංඛේය කල්ප ලක්ෂයක් මනෝප්‍ර නිධානී පුරලා තිබුණා. වචනින් බුද්ධත්වය ප්‍රාර්ථනා කර කර නවා සංඛේය කල්ප ලක්ෂයක් පුරා වාක්‍ර නිධානී සම්පූර්ණ කරගෙන තිබුණා. ඒ වගේම හේතු සම්පත්තිය සතර පද ගාථාවක් අහලා ඒ මොහොතේම උතුම් අරහත්වයට පත්වෙන්න තරම් පුණ්‍ය ශක්තිය ප්‍රබලව තිබුණා. ඒ වගේමයි අෂ්ට සමාපatti පංච අවිඥා දක්වා හිත වඩාගත් කෙනෙක් ඉදා සුමේද තාපසයන් වහන්සේ. බුදු කෙනෙක්ගෙන් නියත විවරණ ලබන්න නම් මනුස්ස ජීවිතයක්, පිරිමි ආත්මයක් මේ වගේ කරුණු අටක් සම්පූර්ණ වෙලා තිබුණා. මෙන්න මේ අෂ්ට ධර්ම සමවදානින් තමයි එදා අපේ බෝසතාණන් වහන්සේට මුලින්ම නියත විවරණේ ලැබුණේ. එදා මුලින්ම නියත විවරණ ලැබුණාට පස්සේ එදා පිංගතුනි ඒ මොහොතේම බණ අහලා එක ගාථාවක් අහලා රහත් වෙන්න පුළුවන්කම තියෙද්දි සුමේද තාපසයන් වහන්සේ හිතනවා මම පාරමී පුරාගෙන ගිහිල්ලා මේ සසරේ සතරාපා දුකට වැටි වැටි යන අසංඛේය ගණන් සත්වයන් මම ලෝතුරා සම්බුද්ධත්වයට පත් වෙලා සංසාර දුකින් එතර කරවනවා. අන්නේ ප්‍රාර්ථනාවෙන් පුංචි කාලයක් නෙමෙයි සාරා සංඛේය කල්ප ලක්ෂයක් පුරාම දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා කියන දස පාරමී සම්පූර්ණ කරගෙන ආවා. පිංගතුනි මේ පාරමී සම්පූර්ණ කරගෙන යන කාලය තුල අපේ බෝසතාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේලා 24 නමක් සම්මුඛ වුණා. සූවිසි විවරණ ලැබුවා කියලා බහලා ඇති. එතකොට අපිට පේනවා මේ ලෝකේ සාරා සංකේය කල්ප ලක්ෂයක් තුලම පහළ වුණේ බුදුරජාණන් වහන්සේලා 24 නමයි. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා කියන කාරණේ අතිශයින්ම දුර්ලභ කාරණයක්. මේ සාරා සංකේය කල්ප ලක්ෂයේ තුල අසංකේය බැගින් අවස්ථා හතරක් විටින් විට බුද්ධ ශූන්‍යව පැවතිලා තියෙනවා. මහා කල්ප අසංකේයයක් එක බුදු කෙනෙක්වත් ලෝකේ පහළ නොවෙච්ච කාල මේ විශ්වයේ තිබිලා තියෙනවා. ඒ නිසා බුද්ධ කියන වචනේ මහරහතන් වහන්සේලා දේශනා කරනවා බුද්ධෝ හවි කප්ප සතේහි දුර්ලභෝ. බුද්ධ කියන වචනේ ලෝකේ අහනවා කියන කාරණයක් කල්ප සිය ගණනකින් ලෝකේ දුර්ලභයි කියලා. පිංගතුනි අපි විශාල පිනක් කරපු සසරේ මහා පිංවන්ත පිරිසක් බුදු කෙනෙක්ගේ බණපදයක් අහන්න ලැබෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ නමක් ගැන හිත පහදවන්න ලැබෙනවා. බුදු කෙනෙකුගේ ධර්මයේ ගැන හිත පහදවනවා. ඒ බුදු කෙනෙක් වෙනුවෙන් ලෝකේ චෛත්‍ය ඉදිවෙන කාලයක ඒ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න කාලයක ජීවත් වෙනවා කියන්නේ අපි විශාල පෙර පිනක් තියෙන පිරිසක්. මේ බුද්ධ ශාසනයේ සෝභමාන කලේ අපේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට උන්වහන්සේ වෙනුවෙන්ම පෙරුම් පුරාගෙන පාරමී පුරාගෙන එන මහා පිංවන්තයි ලෝකේ ඉන්නවා. බුද්ධ ශාසනයේ අගසව් තනතුර ලබන්න ඒකා සංකේය කල්ප ලක්ෂයක් පාරමී පුරන්නට ඕනේ. පුංචි කාලයක් නෙමෙයි. අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ආවා සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා දෙනම. ඒ වගේමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමයි තතිය ශ්‍රාවකයන් වහන්සේ. සැරියුත් මුගලන් දෙනම ළඟට බුද්ධ ශාසනය හිටපු තුන්වෙනි කෙනා. ඊළඟට 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා
මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අයිති 80 මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලාට කල්ප ලක්ෂයක් සසරි පාරමී පුරන්නට ඕනේ 80 මහා ශ්‍රාවක තනතුරු ලබන. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45ක් පුරාවට උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ ලෝකයට දේශනා කරමින් සම්බුදු කෘත්‍යය ඉටු කරා. හැම බුදු කෙනෙකුටම සම්බුදු කෘත්‍යයක් තියෙනවා. ඔබ දන්නවා අපේ බෝසතාණන් වහන්සේ එදා බෝධි මූලේ වැඩ ඉන්නකොට පාරමී සම්පූර්ණ කරලා දුෂ්කර ක්‍රියා කරලා සුජාතාවගේ කිරිපිටු දානේ වළඳලා සොරුතිය බමුණා දීපු කුසතන මිටියටත් අරගෙන සුදු වැලි තලාතරින් ගලාගෙන යන නීරංජනා නදියෙන් එතර වෙලා එදා අපේ බෝසතාණන් වහන්සේ නැගෙනහිර දිසාවට කුසතන ඉලලා වජිරාසනේ මත වැඩ සිටියා. අපි වාඩි වෙනවා වගේ නෙමෙයි. උන්වහන්සේට පුදුම අදිෂ්ඨානයක් තිබුණා. මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරිය පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද මැරුණත් මෙතනින් නැකිටින්නේ නැහැ කියන අදිෂ්ඨාන. ඒ චතුරංග සමන්නාගත වීරියෙන් අපේ බෝසතාණන් වහන්සේ වජිරාසනේ වැඩ ඉඳිද්දි කලබල වුණේ වසවර්ති මාරය. මේ කාම ලෝකයේ අධිපති භාවයේ දරණ අය අතරින් වසවර්ති මාරය අග්‍රයි කියන. ගිරිමේඛලා කියන ඇතු පිට නැගලා දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන වජිරාසනේ ළඟට මේ මාරයා එන්නේ මහා භයානක හඬ ඇති කරගෙන. මොකද ඒ වෙනකොට අපේ බෝසතාණන් වහන්සේ තාම කෙලෙස් සහිතයි. බෝධි මූලයේ බුදු වෙන්න වාඩි වුණා විතරයි. ළඟ ළඟ හෙන පුපුරනවා වගේ භයානක හඬවල් ඇහෙනවා. ගස් කඩාගෙන ඇඟට වැටෙනවා වගේ භයානක ශබ්ද ඇති වෙනවා. කඳු ගල් පෙරලීගෙන එනවා වගේ භයානක හඬ ඇති වෙනවා. අහස ගුගුරනවා. පොළව දෙදරනවා. මේ වගේ භයානක හඬ ඇති කරා උන්වහන්සේ පුදුම අදිෂ්ඨානෙන් ඒ ඉරියව්වෙම ඉන්නවා. මැරුණත් නැකිටින්නේ නැහැ කියන අදිෂ්ඨානෙන්. අවසානයේ වසවර්ති මාරයා ළඟට ඇවිල්ලා ගිරිමේඛලා කියන ඇතු පිට ඉඳන් අපේ බෝසතාණන් වහන්සේට විධාන කරනවා වහාම උතනින් නැකිටින්න කියලා. ඔබ වහන්සේට මගේ අයිතියක් නැතුව උතන වැඩ ඉන්න බෑ. මමයි කාම ලෝකේ අධිපතියා. වහාම උතනින් නැකිටින්න කියලා. මතක තියාගන්න දෙවියන් කියන්නේ කෙලෙස් සහිතයි. දෙවිවරු පවා මාර වසඟේ ඉන්නේ. වසවර්ති මාරයා මාර සේනා පිරිවරාගෙන එනකොට දෙවියන් පවා බියේ පලා යන. අපේ බෝසතාණන් වහන්සේ පමණයි වජිරාසනේ ළඟ. මාරයා මාර සේනාවත් එක්ක උන්වහන්සේට අණ කරන වහා මොතනින් නැකිටිනි. උන්වහන්සේට කාගේවත් ඒ වෙනකොට සාක්කිකාරීක් නැහැ. ඔබ වහන්සේ ඔප්පු කරන්න කිය ඔබ වහන්සේට මෙතන වැඩ ඉන්න අයිතියක් තියෙනවා නම්. උන්වහන්සේට මෙනෙහි වුණා සසරේ පාරමී පුරපු ආකාරය. උන්වහන්සේ හිතින් මෙනෙහි කරා මම පාරමී සම්පූර්ණ කරගත කෙනෙක්. පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට පාරමී සම්පූර්ණ කරගත කෙනෙක්. මම පාරමී ධර්ම සම්පූර්ණ කරලයි මෙතන වැඩ ඉන්නේ. විසන්තර ආත්මි පාරමී පුරනකොට මහ පොළව හත් වාරයක් පාරමී බලෙන් කම්පා වුණා. ඒ නිසා මට මෙතන වැඩ ඉන්න අයිතියක් තියෙනවා. මේ මහ පොළව මට සාක්ෂි දරනවා කියලා වජිරාසනේ මත ඉඳගෙන ශ්‍රී හස්තයේ පොළවට තියලා උන්වහන්සේ අදිෂ්ඨාන කරා. ඔබ වහන්සේට මෙතන වැඩ ඉන්න අයිතියක් තියෙනවා කියලා සාක්ෂි වශයෙන් පොළව ගිගුරුම් දෙමින් කම්පා වෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ තමයි වසවර්ති මාරයා මාර සේනාවත් එක්ක සීසීකඩ පලා ගියේ. අපි කවුරුත් බෝධි මූලයේදී මාර පරාජය කරා කියලා කියන්නේ අපේ බෝසතාණන් වහන්සේ පාරමී සිහි කරලා මහ පොළොවට ශ්‍රී හස්තයේ තියලා අදිෂ්ඨාන කරනකොට පොළොව ගිගුරුම් දෙද්දි මාරයා සේනාවත් එක්ක පලා ගියා. එදා රාත්‍රී තමයි උන්වහන්සේ ආනාපාන සති භාවනාවෙන් හිත සමාධිමත් කරගෙන පළවෙනි යාමේ දෙවෙනි යාමේ තුන්වෙනි යාම වෙනකොට ඉස්සල්ලාම උන්වහන්සේගේ හිත හතරවෙනි ධ්‍යානෙටම සමාධිමත් වුණා.
රාත්‍රී පළවෙනියාමේ උන්වහන්සේට පුබ්බේ නිවාසානුස්සති ඥානය ඇති වුණා. රාත්‍රී දෙවෙනියාමේ චුතූපපාත ඥානය ඉපදුණා. රාත්‍රී තුන්වෙනියාමේ පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසුවා. හිමිදිරි උදෑසන අරුණෝදයත් සමගම මේ පටිච්ච සම්පාද ධර්මයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනකොට උන්වහන්සේගේ හිත සියලු කෙලිසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා මේ මහා භද්‍රකල්පයේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා විමුක්ති සුව විඳිමින් ඒ වජිරාසනයේ මත ඒ ඉරියව්වෙම සතියක් වැඩ සිටියා. දවසක් මාරයා දැන් බුදුරජාණන් වහන්සේ බුදු වෙන එක වළක්වන්න උත්සාහ කරා බැරි වුණා. ඊට පස්සේ මාරයා ආයෙමත් බෝධි මූලයේදී පෙනී හිටියා. බුදු වුණාට පස්සේ මේ වසවර්ති මාරයා පෙනී ඉඳලා බුදුරජාණන් වහන්සේට කියනවා, ඔබ වහන්සේ කොහොම හරි මගේ වසඟෙන් මිදුණා. හැබැයි මේ මිදෙන මාර්ගය නම් ලෝකයට කිය කියා ඔබ වහන්සේ වෙහෙසෙන්න එපා. ඒක වැඩක් නැති දෙයක්. ඉක්මනින්ම පිරිනිවන් පානසේක්වා. ඔබ වහන්සේ ඉක්මනින් පිරිනිවන් පානසේක්වා කියලා බෝධි මූලයේදීම මාරයා පිරිනිවන් පාන ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ වදාළ පාපී මාරය, බුදුවරු එහෙම පිරිනිවන් පාන්නේ නැහැ. අවබෝධ කරගත් ධර්මයේ ලෝකයට දේශනා කරලා ඒ ධර්මයේ තුල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස ලෝකේ පහළ වෙනවා. ඒ අය මේ ධර්මයේ ගැන වික්ත විසරද බහුශ්‍රුත ධර්මදරයි බවට පත් වෙනවා. ධම්මානුධම්ම ප්‍රතිපදාවේ සාමිචිපටිපන්න අනුධම්මචාරී ශ්‍රාවකයෝ ලෝකේ පහළ වෙනවා. අනාගතයේ බුද්ධ ශාසනයට හානිකර මතවාද මතු වෙනකොට ධර්මයේම මතු කරමින් කරුණු සහිතව ඒ මිත්‍යා මතවාද බිඳින්න දක්ෂ ශ්‍රාවකයෝ පහළ වෙනවා. එතෙක් තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්නේ නැහැ කියලා පාපී මාරයාට ප්‍රකාශ කරා. ඒක තමයි බුදු කෙනෙක්ගේ සම්බුදු කෘත්‍යය. හැම බුදුරජාණන් වහන්සේ නමකටම බුදු වුණාට පස්සේ ඉටු කළ යුතු සම්බුදු කෘත්‍යයක් තියෙනවා. ඒ තමයි උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරන. එදා දීපංකර පාදමූලයේ සතර පද ගාථාවක් අහලා රහත් වෙන්න නිවන් දකින්න පුළුවන්කම තියෙද්දී සාරා සංකේය කල්ප ලක්ෂයක් පාරමී පෙරුවේ මේ ධර්මයේ ලෝකයට දේශනා කරලා අසංකේය ගණන් සත්වයන් සංසාර දුකින් එතර කරවන. අපේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව එදා ඉසිපතන මිගදායි ධම්මචක්ක දේශනාව. දෙවිවරු පමණක් 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලැබුවා. එදා මනුස්ස ලෝකෙන් පස් දෙනයි බණ ඇහුවේ. කොණ්ණඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජී. හැබැයි අහස් කුස දස දහසක් ලෝක ධාතුවල දෙවියන් අහසෙ පිරිලා ඉතිරිලා අතුරු සිදුරු නැතුව දෙවියන්ගෙන් පිරිලා ගියා. ඒ දෙවිවරු අතරින් 18 කෝටියක් දෙවියන් ධම්මචක්ක දේශනාව අහලා අවසන් වෙනකොට බුදුරජාණන් වහන්සේගේ පළවෙනි දේශනාවෙන්ම මාර්ගඵල ලැබුවා. ඒ දෙවිවරුන්ගේ බූමාට දෙවියන්ගේ ඉඳන් අකනිටා බඹලවටම දෙවිවරු ප්‍රීති ගෝසා කරා. අප්පතිවත්තියන් ශ්‍රමණීනවා බ්‍රාහ්මණීනවා දීවීනවා මාරීනවා කියන චිවලෝකස්මි. මේ වගේ දේශනාවක් මේ ලෝකේ වෙන කාටවත් කරන්න බෑ. බුදු කෙනෙක් පමණමයි මේ ධම්මචක්කේ පතුරවන්නේ. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කේ දේශනා කරා කියලා එක හඬින් ප්‍රීතිකෝසා කරා. ඒ විදියට ඉහළට ඉහළට අකනිටා බඹලව දක්වා සාදුකාර දෙමින් දෙවියන් ප්‍රීතිකෝසා කරා. එදා ඉඳන් අපේ බුදුරජාණන් වහන්සේට විවේකයක් නැහැ. උන්වහන්සේ දවසින් පැය දෙකකටත් අඩු කාලයක් සිංහසීයාවෙන් සැතපුණේ. හිමිදිරි උදෑසන අවදි වෙලා 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදීනි. ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවට බුදු ඇස විහිදුවලා බලනවා, කාටද අද මං පිහිට වෙන්නේ? කවුද අද දවසේ ධර්මය අවබෝධ කරන පින්වන්තය? මනුස්ස ලෝකේ මිනිස්සු අතරින් කවුද? දෙවියන් අතරින් කවුද? බ්‍රහ්මයන් අතරින් කවුද අද දවසේ නිවන් දකින්නේ? බුදුරජාණන් වහන්සේ අය හොයාගෙන යුතුම් ගණන් ඒ අය හොයාගෙන පින් ඇති අය ළඟට වැඩම කරන
හවස්සරුයි සමාපත්තියට සමවැදිලා දොළොස් කෝඩි ලක්ෂ වාරයක් ආයමත් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. ගන්ධකුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවට ආයමත් බුදු වැස විහිදුවන රාත්‍රී කාලේ දම්සභා මණ්ඩපේ බණහල නිවන් දකින්නේ කවුද? රාත්‍රී කාලේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ දෙවියන් අතරින්, බ්‍රහ්මයන් අතරින් අද මාර්ගඵල ලබන්න පින තියෙන්නේ කාටද? බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් උන්වහන්සේ අවුරුදු 45ක් පුරාම මේ ධර්මයේ ලෝකයට දේශනා කරගෙන කරගෙන යනකොට අර සසර පින් පුරාගෙන ආපු මහා පින්වන්ත ශ්‍රාවකයෝ විටින් විට දෙව්ලොවින් මනුලොවට ඇවිල්ලා බුද්ධ ශාසනයට එකතු වුණා. උපතිස්ස කෝලිත දෙන්නා එක ගාථාව අහලා උපතිස්ස අස්සජී මහරහතන් වහන්සේගෙන් ගාථාවේ පද දෙකක් ඇහෙනකොට සෝවාන් වුණා. බුද්ධ වචනයක තියෙන ශක්තිය. උපතිස්ස කියන තරුණයා මේ ධර්මය තේරුම් අරගෙන තමන්ගේ යාළුවා කෝලිත හොයාගෙන ගිහිල්ලා කිව්වා, යාළුව යහළුව මට ධර්මයේ ලැබුණා. හොඳට අහගන්න කිව්වා. සතර පද ගාථාවකින් බුදු බණක් අහලා ඉවර වෙද්දී කෝලිත සෝවාන් ඵලයට පත් වුණා. මේ බුද්ධ ශාසනය තුල අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා එදා සංජීවී පිරිස 250ක් එකතු කරගෙන ඈතින් එනකොට බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසට පෙන්වනවා, මහණෙනි අර ඈතින් එන්නේ මේ බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවක දෙනම. සාරිපුත්තයන් වහන්සේ සසර පෙරම් පුරාගෙන ආවිම ප්‍රඥාවන්තයන්ගෙන් අගතනතුර ලබන. උන්වහන්සේ තමයි මේ බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපති. යම් ප්‍රදේශයක සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ සිටිත් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ප්‍රදේශීම සංඝයාට අනුග්‍රහයක්. ආයි බුදුරජාණන් වහන්සේට බුදු ඇසින් මේ ප්‍රදේශය දිහා බලන්න අවශ්‍ය නැහැ කියලා. ඊළඟට මුගලන් මහරහතන් වහන්සේ සසර පෙරම් පුරාගෙන ආව අග්‍ර ශ්‍රාවක තනතුර ලබන්නත් ඉරුදිවන්තයන්ගෙන් අග්‍රස්ථානේ ලබන. වේරංජානුවර සාගරිය සාගතයක් ඇති වෙච්ච වෙලාවේ ඔබ අහලා ඇති විශාල නියඟයක් දුරුභික්ෂයක් එක්ක වේරංජා නගරේ සාගතියකට මුණ දුන්නා. අපේ බුදුරජාණන් වහන්සේ ඇතුළු 500ක් භික්ෂුන් වහන්සේලා වස් සමාදන් වෙලා වස් ආරාධනා කරපු බමුණා මාරාවීසේකින් බමුණටත් අමතක වුණා. විශාල නියගයක් දුරුභීක්ෂයක් පිණ්ඩපාති වැඩියට දානයක් ලැබෙන්නේ අස්වයන්ට ලැබෙන යවහල් ටිකක් අරගෙන ඇවිල්ලා පිටිගුලියක් වගේ වතුර ටිකක් දාලා අර යවහල් ටික කොටලා භික්ෂුන් වහන්සේලා වළඳන. මිනිස්සු විශාල පීඩණයකට පත් වෙලා මුගලන් මහරහතන් වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. කියන ස්වාමීනි මට අවසර දෙන්න, මම මගේ ඉරුදි බලෙන් මේ පෘථිවි පුෂ්පය පෙරලන්නම් කීවා. මේ පොළොව ඇතුලේ තියෙනවා කීවා රස පොළොවක්. කිරිවල යොදේ වගේ ආහාර කරගන්න පුළුවන් රස පුෂ්ටයක් තියෙනවා පොළොව ඇතුලේ. අන්නේ තට්ටු උඩට මම පෙරලන්නම් කීවා ඉර්ධියේ. බුදුරජාණන් වහන්සේ අහනවා මොග්ගල්ලාන, එතකොට මේ පොළොවේ ඉන්න සත්වය? සාමීනි මට පුළුවන් කීවා ඉර්ධියේ මේ වගේම පෘථිවි පුෂ්ටයක් මවලා ඉර්ධියේ මේ සත්වයන් මේ පුෂ්ටේ මත තියලා මේ අනිත් අතින් පොළොව පෙරලන. බුදුරජාණන් වහන්සේ මුගලන් හාමුදුරන්ට කියන මොග්ගල්ලාන ඔබ මහා ඉරුදිමතෙක්. ඔබට ඔය දේ කළ හැකි. නමුත් මොග්ගල්ලාන ඔබට ඔවැනි දෙයක් කරන්න නම් සිතක් පහළ නොවේවා. ඒකට හේතුව තමයි මොග්ගල්ලාන ඔබ ඔය දේ ඉරුදියෙන් කළොත් ඉරුදි විෂය අචින්තියයි. සාමාන්‍ය මිනිස්සුන්ට හිතාගන්න බෑ මොකද්ද මේ උනේ කියලා. මිනිස්සු ඒක හිතලා හිතලා හිත විපිලිසර කරගන්න බොහෝ දෙනෙක් පිස්සු වැටෙනවා කියලා. ඒ නිසා මොගලන් ඕක කරන්න එපා කියලා. මේ බුද්ධ ශාසනයේ ඒ තරම් ඉරුදියක් තිබ්බ කෙනෙක් මුගලන් මහරහතන් වහන්සේ නිතර දෙව්ලොවට වඩිනවා. අහසින් යනවා, නොපෙනී යනවා. පොළොවේ කිමිදිලා තව තැනකින් මතුවෙනවා. ජලය මත සක්මන් කරනවා. මහා ඉරුදි බල සම්පන්න කෙනා. ඒකා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරපු සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා දෙනම මේ බුද්ධ ශාසනය සෝභමාන කරලා අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්දකට කලින් සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා පිරිනිවන් පෑවා.
ඒක ලෝක ධර්මතාවයක්. හැම බුදු කෙනෙක්කුටම පෙර අගසහුදෙනම පිරිනිවන් පාන. ඒක ලෝක ධර්මතාවය. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පවුලේ වැඩි මහල්ම කෙනා සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඊළඟට චුන්ද හාමුදුරුව උන්වහන්සේ රහතන් වහන්සේ නම චුන්ද මහරහතන් වහන්සේ. ඊළඟට බාලම කෙනා හිටිය කදිරවණී රේවත මහරහතන් වහන්සේ, උපසේන මහරහතන් වහන්සේ. පිරිමි දරුව හතර දෙනයි. නංගිලා තුන් දෙනෙක් හිටියා, චාලා, උපචාලා, සිසූපචාලා. ඒ තුන් දෙනාම පැවිදි වෙලා රහත් වුණා. හැබැයි අන්තිම මොහොතේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ උන්වහන්සේ දැක්කා පවුලේ මල්ලිලා නංගිලා ඔක්කොම රහත් වෙලා පිරිනිවන් පාන. හැබැයි අම්මා තාම බුදුහාඳුරන්ට බැන බැන, තුනුරුවන්ට බැන බැන, සංඝයාට බැන බැන, අනේ මගේ දරුවෝ ටික අරගෙන ගියා කියලා භික්ෂුන් වහන්සේලාට බැන බැන මිත්‍යා දෘෂ්ටියක මහා බ්‍රහ්මිය අදහගෙන ඉන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා, ස්වාමීනි මට දැන් පිරිනිවන් පාන කාලේ හරි. තථාගතයන් වහන්සේ මට පිරිනිවන් පාන්න අවසර දෙනසේකවා. බුදුරජාණන් වහන්සේ බුදු වැසින් බලලා කියනවා, සාරිපුත්ත ඔබ කොහෙද පිරිනිවන් පාන? ස්වාමීනි මං මගේ ගෙදරට යනවා. අම්මා තාම මිත්‍යා දෘෂ්ටියක ඉන්නේ. මම නිවසට ගිහිල්ලා අවසාන මොහොතේ හරි අම්මව ධර්මී පිහිටලා මං ගෙදර පිරිනිවන් පානවා. බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්නා. චුන්ද මහරහතන් වහන්සේත් එක්ක 500ක් භික්ෂූන් වහන්සේලා ඒ ගමනට සාරිපුත්ත හාමුදුරුවෝ එක්ක නිවසට වැඩියා. එදා ඒ නිවසේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනකොට පිරිනිවන් පාන උන්වහන්සේ ගිලන් වෙලා උන්වහන්සේට බඩේ අමාරුවක් තිබ්බා. ලේත් එක්ක බඩේ ලියන වමන යන උන්වහන්සේ නිවසට වැඩම කළ එදා රාත්‍රිය හොඳටම ගිලන් වුණා. උන්වහන්සේට පඩික්කම් පිරෙන්න ලේ යනවා. රාත්‍රී දෙවිවරු එනවා. සතරවරන් දෙවියන් අහසේ විශාල ආලෝක මවාගෙන ආවා කියනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට උපස්ථාන කරන්න පිරිනිවන් පාන දවසේ. ඒ වෙලේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා, දෙවියනි මට මේ මනුස්ස ලෝකේ භික්ෂුන් වහන්සේලා ඉන්නවා. මේ චුන්ද හාමුදුරුව ඇතුළු 500ක් සංඝයා ඉන්නවා, මට උපස්ථාන කරන්න. අම්මා ඒත් සාරිපුත්ත හාමුදුරුවගේ කාමරේට ආවේ නැහැ. ගිහි කාලේ හිටපු ගෙදර කාමරේ දුන්නා. මම යන්නේ නැහැ කියලා ඔළුව ඉදමවාගෙන ගෙයි පැත්තකට වෙලා හිටියා. රාත්‍රී විශාල ආලෝක මවාගෙන දෙවිවරු හතර දෙනෙක් කුටියට එනවා දැක්කා. එළියට ඇවිල්ලා භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා, හර සාරිපුත්ත මගේ පුතාගේ කාමරේට මේ භික්ෂුවක් හැටියට ගරු කරන්නේ තාම. විශාල ආලෝක හතරක් ආව, මොකද්ද ඒ කියලා ඇහුවා. භික්ෂුන් වහන්සේලා කියනවා, මෑණියනි සතරවරන් දිවියන් හතර දෙනා සාරිපුත්ත මහරහතන් වහන්සේට උපස්ථාන කරන්න ආවා. ඒ විදිහ හිතුණා, ඇත්තද? අනේ මගේ පුතාට උපස්ථාන කරන්න සතරවරන් දිවියන් ආවා. චුට්ටක් මාන්නේ බැස්සා. රාත්‍රී ටික වෙලාවක් යනකොට ඊට වඩා විශාල දීප්තිමත් ආලෝකයක් මවාගෙන සක්‍ර දෙවියන් ඇවිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරලා කියනවා, ස්වාමීනි ඔබ වහන්සේට උපස්ථාන කරන්න මට අවසර දෙනසේක්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා, සක්‍ර දෙවියනි මේ භික්ෂූන් වහන්සේලා බොහෝ පිරිසක් මට උපස්ථාන කරනවා, ඔබේ උපස්ථාන අවශ්‍ය නැහැ. සක්‍ර දෙවියන් වන්දනා කරලා අතුරු දහන් වුණා. අර අම්මයි ආලෝකය දැකලා පුදුමින් පුදුමයට පත් වෙලා එළියට ඇවිල්ලා ඇහුවා, විශාල දීප්තිමත් ආලෝකයක්. සාරිපුත්තයන් වහන්සේගේ කුටියට ඇතුල් වුණා. ඒ කවුද කියලා ඇහුවා. භික්ෂුන් වහන්සේලා කියනවා, මෑණියනි ඒ දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියන්. අනේ මගේ පුතාට උපස්ථාන කරන සක්‍ර දෙවියනුත් ආවද? ඔන්න තවත් ටිකක් මාන්නේ පහළට බැස්සා. ඒත් යන්න හිතෙන්නේ නැහැ. මමනේ අම්මා කියලා හිතෙන්නේ. රාත්‍රියේ විශාල ආලෝකයක් මවාගෙන සුදෝ සුදු දීප්තිමත් ආලෝකයක් මවාගෙන මහා බ්‍රහ්ම දෙවියන් ආව සාරිපුත්ත මහරහතන් වහන්සේට උපස්ථාන කරන්න. ඒ වෙනකොට සාරිපුත්ත හාමුදුරුව පිරිනිවන් පාන රාත්‍රියේ හොඳටම ගිලන් වෙලා උන්වහන්සේට ලේත් එක්ක බඩේ ලියන මහා බ්‍රහ්ම දෙවියන් ඇවිල්ලා වන්දනා කරලා කිව්වා, ස්වාමීනි
ඔබවහන්සේ මේ බුද්ධ ශාසනය තුළ ධර්ම චක්‍රයේ පවත්වන බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රයේ ඒ විදිහටම පවත්වන මේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තයන්ගෙන් අගතැන්පත් ඔබවහන්සේට මට උපස්ථාන කරන්න අවසර දෙන සේක්වා. මහා බ්‍රහ්ම දෙවියනි, මේ භික්ෂූන් වහන්සේලා ඉන්නවා මට උපස්ථාන කරන්න. ඔබේ උපස්ථාන අවශ්‍ය නෑ කීවා. ඒ වෙලේ වන්දනා කළ මහා බ්‍රහ්ම දෙවියන් අතුරුදහන් වුණා. සාරිපුත්ත හාමුදුරන්ගේ අම්මා මහා බ්‍රහ්ම දෙවියන් තමයි අදහගෙන විශ්වාස කරගෙන වැඳගෙන හිටියේ. අවසානයේ තමන්ගේ පුතාට උපස්ථාන කරන්න මහා බ්‍රහ්ම දෙවියනුත් අහසින් වැඩියා කියලා දැනගත්ත වෙලේ අන්නේ වෙලේ තමයි හොඳටම මාන්නේ නැති වුණේ. අන්තිම වෙලේ භික්ෂූන් වහන්සේලාට කියනවා, අනේ මාව එක්ක යන්න උන්වහන්සේ ළඟට, මට උන්වහන්සේට වඳින්න ඕනේ, දකින්න ඕනේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට මෑණියන්ව එක්කරගෙන ආවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දහම් දෙසුවා. අන්තිම වෙලාවේ බණහලා සෝවාන් ඵලයට පත් වුණා. එදා රාත්‍රී සාරිපුත්ත මහරහතන් වහන්සේ සිවුර ඒකාංශ කරලා පොරෝගෙන සංඝයාව අර 500ක් භික්ෂූන් වහන්සේලා තමන්ගේ කුටියට අඳගහලා ඒ හැමෝටම කතා කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ සිංහ සීයාවේ සැතපීලා හතරවෙනි ධ්‍යානයට සමවැදිලා ඒ ධ්‍යානයෙන් නැගී සිටිනවා සමගම එදා රාත්‍රියේ නිවස පිරිනිවන් පෑවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේහය ආදාහනය කරලා උන්වහන්සේගේම සොහයුරා වෙච්ච චුන්ද මහරහතන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ගේ පාත්‍රයට ධාතුන් වහන්සේලා පුරවගෙන සාරිපුත්ත හාමුදුරන්ගේ පාත්‍ර ධාතුන් වහන්සේ අරගෙන ජේතවනාරාමයට එනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට පත් කරා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරලා ලැබිච්ච මේ ධාතුන් වහන්සේලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයේ තියාගෙන සංඝයාට ගුණ කියලා. මහණෙනි සාරිපුත්තයන් වහන්සේ ඒකා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරපු මහා පින්වන්ත කෙනෙක්. සාරිපුත්තයන් වහන්සේ යම් ප්‍රදේශයක වැඩ ඉන්නවා නම් ඒ ප්‍රදේශේම පිරිලා සංඝයාට පුදුම අනුග්‍රහයක්. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ කියලා භික්ෂූන් වහන්සේලාට කියනවා, මහණෙනි සාරිපුත්තයන් වහන්සේගේ මේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍යෙදි කරන්න දෙව් මිනිස් ලෝකයාට වන්දනා කරලා පින් රැස් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන්මයි ඒ ධාතුන් වහන්සේලා චෛත්‍යය ඉදි කරන්න කියලා පැවරුයි. ඒ වගේම ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්දකට පෙර ඉරිදිමතුන් අතර අගතැන්පත් මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. උන්වහන්සේ මොන තරම් ඉරිදිමත් වුණත් සසරේ කර්ම විපාක අපරාපරිය වේදනීය කර්මයක් හැටියට පස්සෙන් ආවා. හැම ආත්මිකම සසරේ කල්ප ගාන ආයුෂ ගෙවිලා අවසන් වෙනකොට කොහෙන් හරි පොළොවලි පහර දීලා පිරිසගෙන් ගුටි බැට කාලා පිරිනිව මැරෙන ක්‍රමයක් මනුස්ස ලෝකේ උපෝපං හැම ආත්මිකම ආවා. රහත් වෙච්ච ආත්මෙත් දවසක් උන්වහන්සේ කුටිය භාවනා කරනකොට පිරිසක් ඇවිල්ලා පොළු ආයුධ අරගෙන කුටිය වට කරලා අන්නේ තීර්ථකයන් පිරිසක් යොදවලා මුගලන් හාමුදුරන්ව ගහලා මරන. එදා උන්වහන්සේ භාවනා කර කර හිටියේ. උන්වහන්සේ කුටියේ දොර කඩන්න හදනකොටම සැනින් අහසට පැන නැග්ගා ඉර්දී. වහලි පියස්සෙන් අහසට පැන නැගලා අහසින්ම වෙනත් දිහාවකට වැඩියා. අර පිරිස දොර කඩලා බලනකොට නෑ, යමල්ල යන තව දවසක යමු කියලා ගියා. ආයි ටික දවසකට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ මේ කුටියේ භාවනා කරන අර පිරිස දෙවනි වතාවෙත් ආයුධ පොළු අරගෙන ආවා. මුගලන් මහරහතන් වහන්සේට ගහලා උන්වහන්සේට අනතුරක් කරා. එදා උන්වහන්සේ භාවනා කර කර ඉන්න ගමන් 500ක් විතර ඇවිල්ලා කෙනෙක් කියනවා, කඩපන් කියෝ ඔය දොර. දොර කඩන්න හදනකොටම උන්වහන්සේ සියුම් ශරීරයක් මවාගෙන යතුරු හිලෙන් එළියට ගිහිල්ලා පිරිස අතරින්ම නොපෙනී ගමන් කරා. දොර කඩලා බලනකොට උන්වහන්සේ නැහැ. ඒ තරම් ඉරිදිමත් කෙනා. ආයෙමත් දවසක් භාවනා කරනකොට
එදා උන්වහන්සේ බැලුවා මේ පිරිස ආයමත් මගේ පස්සෙන් එයිද? බලනකොට උන්වහන්සේ දැක්කා ආයිත් දෙනවා. එදත් මේ අය පොළු ආයුධ අරගෙන කතා වෙනවා යමල්ලා දත්. කොහොම හරි ගිහිල්ලා ඔය ශ්‍රමණයන් වහන්සේට පහර දීලා මරලා දාමු කියලා. උන්වහන්සේ භාවනාවෙන් දිවසින් බැලුවා ඇයි මේ පිරිස මගේ පස්සෙන් ආය ආයමත් දෙන්නේ? මම පෙර කරපු සසර අකුසලයක්ද? පෙර ජීවිත බැලුවා උන්වහන්සේ දකිනවා බලන බලන ආත්ම ආත්ම 100ක් ආපස්සට බැලුවා. මනුස්ස ලෝකේ උපන් හැම ආත්මිකම ආයුෂ ගෙවෙනකොට ගුටි කන ක්‍රමයක් පෑදෙනවා. කොහොම හරි මිනිස්සුන්ගේ පොළු පාරවල් කාලා ගුටි කාලා මැරිලා තියෙනවා. ආත්ම 1000ක් බැලුවා, කල්ප ගණන් බැලුවා. කල්ප ගණන් ආපස්සට බලාගෙන බලාගෙන යනකොට දැක්ක සසරේ බොහෝ කාලයකට පෙර තමන්ගේ අන්ධ දෙමව්පියන්ට හොරු ගහන විදිහට පොළු වලින් පහර දීපු අකුසල විපාකයක් එනවා. කල්පයක් අපායේ වැටිලා ආනන්තරී අකුසලයේ ගෙවලා. නමුත් අපරාපරිය වේදනීය කර්මයක් හැටියට නිවන් දකින්නකන් පොළු වලින් පහර දීලා කොහොම හරි ගුටි කාලා මැරෙන්න ක්‍රමයක් පෑදෙනවා. එදා උන්වහන්සේ බැලුවා ආයුෂ ගෙවිලා ඉවරයිද? ඒ වෙනකොට උන්වහන්සේගේ ආයුෂ ගෙවිලා අවසානයි. අද මම මේකට මූණ දෙනවා කියලා හිත හදාගත්තා. හැබැයි උන්වහන්සේ අදිෂ්ඨානයක් කරා බුදුරජාණන් වහන්සේ නොදැක මම පිරිනිවන් පාන්නේ. අද මේ පිරිස ඇවිල්ලා මගේ කුටියේ දොර කඩලා මට පහර දීලා යයි. හැබැයි මම ඉරුදීන් මගේ අතපය කඩලා දාලා ගියත් මම ඉරුදීන් බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා අවසර අරගෙන වන්දනා කරලා මම පිරිනිවන් පානවා. එදා රාත්‍රී උන්වහන්සේ භාවනා කරමින් ඉන්නේදී අර වගේම පිරිස ඇවිල්ලා කුටිය වට කරා. උන්වහන්සේට අහසින් වඩින්න පුළුවන්, නොපෙනී යන්න පුළුවන්, මහා ඉර්ධිමේ ප්‍රාතිහාර පාන්න පුළුවන් මුගලන් මහරහතන් වහන්සේ පෙර සසරේ කර්ම විපාකයට මූණ දෙන්න අනිමිත්ත සමාපත්තියකට සමවැදිලා උන්වහන්සේ වැඩ හිටියා. එදා දොර කඩලා බලනකොට මෙන්න ඉන්නවා 500ම පොළු වලින් ආයුධ වලින් පහර දීගෙන පහර දීගෙන ගියා. උන්වහන්සේගේ අතපය හිස් කබල මේ ශරීරයේ අස්ති අර පොළු වලින් ආයුධ වලින් පහර දීලා මේ ඇටකට කැඩෙනකම් පහර දුන්නා. ගහලා ගහලා උන්වහන්සේ බිම දාලා යමල්ලා යන්න කියලා ගියා. මහා ඉර්ධිමත් මුගලම් මහරහතන් වහන්සේ මනෝමය ශරීරයකින් කයින් එළියට ගිහිල්ලා බලාගෙන හිටියා. මේ පිරිස එතනින් ගියාට පස්සේ අර අදිෂ්ඨානෙ මෙනෙහි කරලා කැඩිච්ච අතපය කොටස් අස්ති කොටස් ඉර්ධියෙන් යලි හදාගෙන තමන්ගේ මනෝමය ශරීරයෙන් ඕලාරික කයට ඇතුල් වෙලා අහසින්ම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට වඩිනවා. එදා රාත්‍රී බුදුරජාණන් වහන්සේ සංඝයාට දහම් දෙසනවා. මුගලම් මහරහතන් වහන්සේ අහසින් වැඩම කරලා දම්සභා මණ්ඩපයට වඩිනකොට බුදුරජාණන් වහන්සේ මුගලන් හාමුදුරුවෝ දිහා බලලා කියනවා, මොග්ගල්ලාන, ඔබම සසරි කරපු අකුසල විපාකයක් ඔබට ඔය පස්සෙන් ආවේ. භික්ෂුන් වහන්සේලා බැලුවා මේ ඉන්නේ හොඳට, උන්වහන්සේට මොකක්ද වෙලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ, මොග්ගල්ලාන, ඔබේ වචනින්ම සසරේ අකුසල විපාකයක් ඔබට මේ කරපු ඔබකින් වෙච්ච කර්ම විපාකයක් සසරේ විපාක දීපු ආකාරයක් ඔබේ වචනින්ම සංඝයාට කියන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන මුගලම් මහරහතන් වහන්සේ සංඝයාට සසර කර්ම විපාකේ පෙනෙන ආකාරයට දහම් දෙසුවා කියලා. පින්වතුනි, සමහර දවස්වලට සාරිපුත්ත හාමුදුරුවෝ බණ කියනකොට අපාය ගැන මුගලම් මහරහතන් වහන්සේ ඉරුදීන් අපාය මවල පෙන්නන, දෙවියන් ගැන බණ කියනකොට දිව්‍ය ලෝක ඉරුදීන් මවල පෙන්නන, මේ බුද්ධ ශාසනය තුල ඒ තරම් සෝභමාන මහා බල සම්පන්න මහරහතන් වහන්සේලා වැඩ හිටියා. ඒ වගේ මේ බුද්ධ ශාසනයේ වැඩ හිටිය සමහර මහරහතන් වහන්සේලා ගැන තියෙනවා උන්වහන්සේලා දහම් දේශනකොට මේ වටහත් මෙහෙම උඩට අල්ලනකොට වටහත්යෙන් දිව්‍ය ලෝක මැවිලා පේනවා කියන බණහන අයට ඒ වටහත් පහළට හරවලා පෙන්නනකොට ඒ තුලින් අපාය පේනවා කියන ඒ තරම් ඉරුදිමතුන් ඉඳලා තියෙනවා බුද්ධ ශාසනය තුල. එදා මුගලම් මහරහතන් වහන්සේ සංඝයාට
තමන්ට විපාක දීපු කර්ම විපාක විස්තර කරලා දහම් දෙසුවා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළ සිරිපතුල් වන්දනා කළ කියන ස්වාමීනි මට පිරිනිවන් පාන්න අවසර දෙන සේක්වා. තථාගතයන් වහන්සේ මට පිරිනිවන් පාන්න අවසර දෙන සේක්වා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා මුගලන් මහරහතන් වහන්සේ මේ මොහොත හරි වැඩ ඉන්නේ 이르දි බලේ. උන්වහන්සේගේ අස්ථි මේ මුළු ශරීරෙටම 500ක් පොළොව වලින් වට කරගෙන පහර දීලා හැබැයි 이르දිය නිසායි තාමත් උන්වහන්සේ මේ වැඩේ. මුගල්ලාන ඔබට පිරිනිවන් පාන්න අවසර දෙනවා. ඒ වෙනකොට උන්වහන්සේගේ ආවිෂ කිවිලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් කරා මුගල්ලාන ඔබ පිරිනිවන් පාන්න පෙර අවසාන වශයෙන් සංඝයාට ධර්ම පරියායක් දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන මුගලන් මහරහතන් වහන්සේ පෙළහර පාමින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දහම් දෙසුවා. බණ කියලා අවසන් වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා වැඳගෙන පස්සෙන් පස්සට එළියට යනකොට පිරිනිවන් පාන්න යනකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මුගල්ලාණන් වහන්සේ පිරිනිවන් පාන වඩිනවා. උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ බුද්ධ ශාසනයේ එක ප්‍රදේශයක් අඩක් පාළුවට ගියා වගේ සංඝයාට දැනේ. මුගලන් හාමුදුරුවෝ යම් ප්‍රදේශයක වැඩ ඉන්නවා නම් ඒ ප්‍රදේශයත් සංඝයාට විශාල අනුග්‍රහයක්. ඒ වෙනකොට සාරිපුත්ත හාමුදුරුවෝ පිරිනිවන් පාලා බුදුරජාණන් වහන්සේ වදාලා 500ක් සංඝයාට මහණෙනි මුගල්ලාන එක පෙර ගමන් යන්න කිව්ව මගට යනකම්. මුගලන් මහරහතන් වහන්සේ නගරයේ දොරටුව ළඟට යනකම් සංඝයා ටික දුරක් විහාර සීමාවෙන් එළියට පෙර ගමන් ආවා. ඒ භික්ෂූන්ගෙනුත් අවසර අරගෙන අහසින්ම වැඩම කරලා තමන්ගේ කුටියේ සිවුර ඒකාංශ කරලා පොරෝගෙන සිංහසෙයියාවෙන් සැතපීලා හතරවෙනි ධ්‍යානයට සමවැදිලා ඒ ධ්‍යානෙන් නැගී සිටිනවා සමගම මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පාවදාලා. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොටමයි පුංචි රාහුල හාමුදුරුව පිරිනිවන් පෑවේ. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට උන්වහන්සේගේ වයස අවුරුදු 80යි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්දකට පෙර උන්වහන්සේ බෝසත් පුතෙක් හැටියට මව් කුසින් බිහි වෙච්ච දවසේම සහජාත වස්තු හැටියටයි යසෝදරාව උපන්නේ. මේ යසෝදරාව පැවිදි වෙලා රහත් වෙලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්දකට පෙර ඒ මහරහත් භික්ෂුණිය පිරිනිවන් පාන. එතකොට තමන්ගේ ගිහි කල පියාණන් වෙච්ච ලෝතුරා බුදුරජාණන් වහන්සේත් වැඩ සිටිද්දී තමන්ගේ මෑණියන් වෙච්ච ඒ යසෝදරා රහත් භික්ෂුණියත් වැඩ සිටිද්දී තමයි පුංචි රාහුල හාමුදුරුවන්ගේ ආයුෂ අවසන් වුණේ. දවසක් රාහුල මහරහතන් වහන්සේ මේ බුද්ධ ශාසනය තුල කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවා බුදු වෙන ආත්මි බුදු කෙනෙකුගේ පුත්‍ර රත්නේ බවට පත් වෙන්නේ. ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානෙ ලැබුවා. ඔබ අහලා තියෙනවා වැලි අහුරක් අරගෙන හැමදාම උදෑසන මේ වැලි අහුර උඩ දාලා ප්‍රාර්ථනයක් කරා මට මේ වැලි කැට ගණනට වැඩිහිටි භික්ෂූන් වහන්සේලාගෙන් සංඝයාගෙන් මට අවවාද අනුශාසනා ලැබේවා. පුංචි කෙනෙක් අවවාදයක් කරත් හොඳයි ස්වාමීනි කියලා ඒක ඒ විදිහටම ගෞරවයෙන් පිළිගත්තා. මේ පුංචි රාහුල හාමුදුරුව අවුරුදු 20 වගේ වයසේදී තමයි රහත් වෙන්නේ. රාහුල වාද සූත්‍රය අහලා උන්වහන්සේ අවුරුදු 40 ගණනයි වැඩ ඉඳලා තියෙන්නේ. දවසක් උන්වහන්සේ භාවනා කරනකොට දැක් ආවිස ගෙවිලා ඉවරයි. බුදුරජාණන් වහන්සේගේ කුටියට ඇවිල්ලා වන්දනා කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට පිරිනිවන් පාන්න කාලය හරි මගේ ආවිස ගෙවිලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට පිරිනිවන් පාන්න අවසර දෙන සීක්වා. බුදුරජාණන් වහන්සේ බැලුවා පුංචි රාහුල හාමුදුරන්ගේ ආවිස ගෙවිලා පිරිනිවන් පාන දවස හරි රාහුල ඔබ කොහෙද පිරිනිවන් පාන්නේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බොහෝ දෙවිවරු මට ආරාධනා කරනවා දෙව්ලොව පිරිනිවන් පාන. ඇයි තමන්ගේ පියාණන් වෙච්ච ලෝතුරා බුදුරජාණන් වහන්සේ මනුලොව වැඩ ඉන්නවා. තමන්ගේ මෑණියන් උතුම් අරහත්වයට පත්වෙච්ච භික්ෂුණීන් වහන්සේලා වැඩ ඉන්නවා.
මං මනුලව පිරිනිවන් පානයක සුදුසුද කියලා හිතුවා. හිතනකොටම දෙවිවරු අහසේ පිරිලා සාදුකාර දිදි ආරාධනයක් කරා රාහුලයන් වහන්සේ දෙව්ලොව දිවියන්ට අනුග්‍රහ පිණිස පිරිනිවන් පානසේක්වා. ඔබ වහන්සේ දෙව්ලොව පිරිනිවන් පානසේක්වා. රාහුල මහරහතන් වහන්සේ දෙවියන්ගේ ආරාධනය පිළිගත්තා. සාමීනි මං දෙවියන්ට අනුග්‍රහ පිණිස දෙව්ලොව පිරිනිවන් පාන. හොඳයි රාහුල, ඔබ දෙව්ලොව පිරිනිවන් පාන්න බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා. එදා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරලා පස්සෙන් පස්සට කුටියෙන් එළියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ කුටිය වටා බුදුගුණ සිහි කර කර තුන් වළල්ලා කුටිය වටා වන්දනා කරලා ප්‍රදක්ෂිනා කරලා බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙන හේ මහසට පැන නැගලා අහසින්ම දෙව්ලොවට වැඩම කරලා රාහුල මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙ පිරිනිවන් පෑවේ. ඒ උතුම් රාහුල මහරහතන් වහන්සේගේ සියලුම ධාතුන් වහන්සේලා අද වැඩ ඉන්නේ දෙව්ලොව දෙවියන් අතර. ඊළඟට පින්වතුනි, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අපේ බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්දකට පෙරයි අගසව් දෙනම පිරිනිවන් පෑවේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාද්දී මේ ශාසනයේ වැඩ හිටියපු ශ්‍රේෂ්ඨතම කෙනා දූතාංග දානින්ගෙන් අගතැම්පත් මහා පුරුෂ ලක්ෂණ හතක් පිහිටපු ඈතට බුදුරජාණන් වහන්සේ වගේම පෙනුමක් තිබ්බ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි ප්‍රථම ධර්ම සංගායනාවේ මූලිකත්වය ගත්තේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ධාතුන් වහන්සේලා බෙදලා දෙන්න මුල්ලුනේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමයි ශාසනයේ වගකීම බාරගත්තේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ. උන්වහන්සේ අවුරුදු 120ක් වැඩ හිටියා. හැබැයි උන්වහන්සේ පිරිනිවන් පෑවේ පුදුම විදිහකට. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනිවන් පාන දවස උදා වුණා. උන්වහන්සේ සමාපත්තියෙන් බැලුවා, අද මට පිරිනිවන් පාන දවස, හරි කොහොමද මම පිරිනිවන් පාන? පෙර සසරේ කල්ප ගානකට පෙර කරපු කර්ම විපාකයක් තියෙනවා. උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ දේහය මුල් කරගෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච දවසක උන්වහන්සේ දවසක් රහතන් වහන්සේලා පිරිවරාගෙන අනාගතේ මෛත්‍රී බුද්ධ ශාසනයේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහයේ වැඩ සිටින එතනින් යනවා. පර්වත තුනක් ඇතුලේ තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ දේහය වැහිලා යන. අනාගතේ මෛත්‍රී බුදුහාමුදුරු පහළ වෙලා ඒ දිනේ වෙනකන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය කිසිම වෙනසක් නොවි අර පර්වත තුන ඇතුලේ පිහිටනවා. ඒ ආකාරයෙන් ඒවා අපිට හිතා ගන්නවත් බැරි දේවල්. මෙන්න මේ අදිෂ්ඨානෙ දැක්කා. දැකලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එදා සංඝයා දැනුවත් කරලා රජුරෝ දැනුවත් කරන්න ගියා. ඒ වෙලාවේ රජුරෝ කොසල් රජුරෝ දවල් ආහාර අරගෙන නිදි. රජුරවන්ට උන්වහන්සේ වැඩියා කියලා දැනුම් දෙන්න කියලා සංඝයා එක්ක වැඩියා. රජගහ නුවරින් කඳු මුදුනක විශාල ගල් පර්වත තුනක් තියෙනවා. මේ පර්වත තුන මැද්දේ තමයි උන්වහන්සේ පිරිනිවන් පාන. එදා සංඝයා පිරිවරාගෙන ඉතනට වැඩම කරලා අහසේ පෙළහර පානකොට දෙවි දේවතාවරු දස දහසක් ලෝක දහතුල දෙවියන් අහසේ පිරිලා සක්‍ර දෙවියන් අර පර්වත තුන මැද්දේ ඇඳක් පැනෙව්වා. සත්රුවණින් ඇඳක් මැව්වා සක්‍ර දෙවියන්. සතරවරන් දෙවියන් හතර දෙනා සතර දිසාවෙන් සාදුකාර දිදි අහසින් ඇවිල්ලා මේ ඇඳේ හතර කොන පහන් හතරක් දැල්ලුවා. උන්වහන්සේගේ දේහයේ යම් දවසක ආදාහණී වෙලා ධාතුන් වහන්සේලා ලැබෙනවද මේ පර්වතයෙන් අහසට පැන නැගලා දේහයේ ආදාහණී වෙන දවසක් කවදා හරි එනවද? එතෙක් මේ පහන් නොනිමේවා, එතෙක් මේ මල් පර නොවේවා කියලා දෙවියන් මල් පූජා කරා. දිව්‍ය මේ මල්, දිව්‍ය මේ පහන් දැල්ලුවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අහසේ පෙළහර පාලා සංඝයාට අවවාද කරලා බුදුරජාණන් වහන්සේ නමක් දරාගෙන හිටපු මහා පාංශකුල චීවරය, ඒ බුදු කෙනෙක් දරාගෙන හිටිය මහා පාංශකුල සිවුර දරන්න පින තිබ්බේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට.
ඒ සිවුරේ කාංශ කළ පුරෝගෙන අර පරවත තුන මැද්දි දෙවියම් පනෝප ඇඳ මත සිංහසීයාවෙන් සැතපිලා අධිෂ්ඨාන දෙකක් කරනවා. උන්වහන්සේ පිරිනිවන් පානවත් සමගම පරවත තුනම එකට යාවෙලා වැහිලා පාත්‍රයක් මුණින් නැව්වාසේ පිරිනිවන් පාපු තැන අර ගල් පරවත තුනෙන් වැහිලා ඇතුලේ කුහරේ තුල ආරක්ෂිතව පිහිටන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ හවස නින්දෙන් අවදි වෙන කොසල් රජුරවන්ට දැනගන්න ලැබෙනවා උන්වහන්සේ පිරිනිවන් පාලා. තුන් වතාවක් රජුරව සිහිසුන් වෙනවා. ඒ අජාසත්ත රජුරව තුන් වතාවක් සිහිසුන් වෙනවා. ඒ වෙනකොට බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අන්තිම කාලේ හිටපු සද්ධාවන්තම කෙනා අජාසත්ත රජුරව පීටු ගහතන අකුසලයක් කරලා ආනන්තරි අකුසලයක් කරගත්තට පළවෙනි ධර්ම සංගායනාවට මූලිකත්වය දුන්නේ අජාසත් රජුට. මේ රජුරුව හඬා වැළපීගෙන එනවා පර්වතේ ළඟට. මේ පර්වතේට හඬා වැළපීගෙන ඇවිල්ලා පෙරලි පෙරලි පර්වතේට නළල තියාගෙන වඳිනකොට ඒ පර්වත තුන විවර වෙලා අජාසත් රජුරවන්ට ඒ දේහේ දැක බලා වන්දනා කරගන්න ලැබේවා කියලා එක අදිෂ්ඨානයක් කරා. ඊළඟ අදිෂ්ඨානෙ තියෙන්නේ අනාගතී තව අවුරුදු වලින් අපිට හිතන්න බැරි කාලයක් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච දවසක මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා පිරිවරාගෙන එතනින් වඩිනකොට ඒ පර්වතයේ ළඟදී මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සංඝයාට පෙන්නනවා මහණෙනි මෙන්න මේ පර්වතයේ ඇතුලේ පෙර ගෞතම බුද්ධ ශාසනයේ දූතාංග ධාරීන්ගෙන් අගතැන්පත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය තවමත් පවතිනි. තවමත් සතරවරක් දෙවියන් දල්වපු පහන් ඇතුලේ දැල්වෙනවා. උන්වහන්සේගේ දේහය තාමත් මේ පර්වතය තුල තියෙනවා. මාර්ගඵලලාභී ඍද්ධි බල සම්පන්න මහරහතන් වහන්සේලා ඒ විදිහටම දකිනවා. කෙලෙස් සහිත මඟඵල නොලැබූ භික්ෂූන්ට තාමත් කොහොමද එහෙම වෙන්නේ කියලා යම් යම් සැක සංකා උපදින. බුදුරජාණන් වහන්සේ මේ පර්වතයේ ශ්‍රී හස්තයේ දිගු කරද්දී පර්වත තුනම විවර වෙලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය අහසට පැන නැගලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට ගෑවි නොගෑවි අල්ලට වැඩම කරන. ඒ හස්තය මතදී දේහයෙන් ගිනි ජාලාවක් හටගෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අල්ල මත ආදාහනය වෙන. ඒ ගිනි දැල්වලින් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අල්ල පිච්චෙන තුවාලයක් කෙන. උන්වහන්සේ පිරිනිවන් පානකන් ඒ තුවාලින් වේදනා විඳින. ඒක සසරේ පාරමී පුරද්දි මෛත්‍රී බෝසතාණන් වහන්සේ කරපු කර්ම විපාකයක් ඒ විපාක දෙන හැටි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ලැබෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනේ උන්වහන්සේගේ ශ්‍රී හස්තේ. එහෙමනම් පින්වතුනි අද මේ වෙනකොට මේ ගෞතම බුද්ධ ශාසනයේ සෝභමාන කරපු තතිය ශ්‍රාවකයන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය තාමත් ඒ පර්වත තුන මැද්දේ අදිෂ්ඨානෙන් වැඩ ඉන්නවා මිසක් තාම ධාතුන් වහන්සේලා ලැබිලා නැහැ. මෛත්‍රී බුද්ධ ශාසනයේ ධාතුන් වහන්සේ ලැබෙන. ඒ වගේ මේ බුද්ධ ශාසනයේ සෝභමාන කළපු මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා බකුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ සිටිය මහා පුදුම පුණ්‍යවන්ත මහරහතන් වහන්සේ නමක්. බකුල මහරහතන් වහන්සේගේ ජීවිත කතාව අපිට හිතා ගන්න බැරි, අදහා ගන්න බැරි, අපේ නුවණට හිතන්නවත් බැරි මහා පුදුම පුණ්‍ය ශක්තියක් ගැබ්වෙච්ච කෙනෙක්. අසංකේයකොත් කල්ප ලක්ෂයකට පෙර අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ උදරාබාධයක් හැදිච්ච වෙලාවේ ඒ බුදුරජාණන් වහන්සේට බෙහෙත් කරන එදා ඉරුදිමත් තාපසේ බුදුරජාණන් වහන්සේ එක බේත්වේලෙන් සුවපත් වෙන එදා ප්‍රාර්ථනාවක් කරනවා මට කවදා හෝ මේ සසරේ ඉපදී ඉපදී යන හැම ආත්මයකම කවද හරි සසරින් මිදෙන තෙක්ම කුඩා වූද මහත් වූද රෝගයක් කියන වචනේ මට මං ගැන අහන්නවත් නොලැබේවා. උපෝපං හැම ආත්මයකම නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය ලැබේවා.
මතකතියාගන්න බක්කුල මහරහත්තන් වහන්සේ ඒ බක්කුල නමින් රහත්වෙච්ච ආත්මය විතරක් නෙමෙයි නිරෝගී සම්පත්තිය ලැබෙන්නේ. ඒකා සංකේය කල්ප ලක්ෂයක් උපවපං හැම ආත්මයකම කුඩා වූද මහත් වූද රෝගයක් කියන වචනය තමන්ට තමන් ගැන අහන්නවත් නොලැබේවා කියන ප්‍රාර්ථනයෙන් පින් කරපු කෙනෙක්. ඒ වගේම හැම ආත්මිකම දීර්ඝායුෂ විඳලා හැම ආත්මිකම අකල් මරණයක් කවදාවත් වෙලා නැහැ. හැම ආත්මිකම තමන්ට ඔයාට මෙහෙම ලෙඩක් තියෙනවා, ඔයා මේ වගේ ලෙඩ, ඔයාව හොඳ කරන්න බෑ, කවදාවත් තමන් ගැන සසර එහෙම දෙයක් අහන්නවත් ලැබිලා නැහැ කියලා. එහෙම පින් කරගෙන ඇවිල්ලා පියුමතුරා බුද්ධ ශාසනය මීට කල්ප ලක්ෂයකට පෙර පියුමතුරා බුදුහාඳුරන්ගෙන් තමයි විවරණ ගන්නේ. මේ කෙන අනාගතයේ ගෞතම බුද්ධ ශාසනය නිරෝගී සම්පත්තියෙන් අගතැන්පත් අල්ප ආබාධ ඇති භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලබන ඒ උතුම් බක්කුල මහරහතන් වහන්සේ පැවිදි ජීවිතයේ අවුරුදු 80ක් ගිහි ජීවිතයේත් අවුරුදු 80ක් පුදුම සැප සම්පත් විඳිමින් නගර දෙහික රජවරු වගේ පුදුම සැප සම්පත් මැද්දේ ගිහි ජීවිතේ ගත කරන අවුරුදු 80ක්. ඒ බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතයේ ගොඩාක් ලස්සන කරුණු තියෙනවා. පහුගිය දවස්වල මම ගොඩාක් කරුණු හොයලා එකතු කරලා බක්කුල මහරහතන් වහන්සේගේ නාමයෙන් පොතක් එලි දැක්වුවා. පෙරේද දවසේ තමයි මේ පොත අපි එලි දැක්වේ. ඔබට මේ පොත ලබා ගන්න පුළුවන් බක්කුල මහරහතන් වහන්සේ නමින් පිදෙන බක්කුල මහා සෑය කියලා. මේ ධර්ම ග්‍රන්ථය තුළ බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතයේ මහා පුදුම ආශ්චර්යමත් තොරතුරු ගොඩාක් තියෙනවා. පැවිදි ජීවිතයේ අවුරුදු 80කටම නිදාගෙන නැහැ කියලා හිතන්නවත් පුළුවන් ද අපිට? නිදි මතක් කවදාවත් උන්වහන්සේට දැනෙන්නේ නැහැ. මතක තියාගන්න කෙනෙකුට නිින්දක් අවශ්‍ය වෙන්නේ කය දුර්වලයි. මිනිස්සුන්ගේ කය දුර්වලයි. එක දවසක් නිින්ද නැති වුණොත් ඇඟ පතරී දෙනවා, අතපය රිදෙනවා, ඇස් රිදෙනවා. අපිට හිටගෙන නිින්ද යනවා දවසක් හරියට වෙලාවට නිදාගන්න බැරි වුණොත් බක්කුල හාමුදුරන්ට කවදාවත් තමන්ගේ කයට අපහසුයක් දැනෙලා නැහැ කියන මුළු ජීවිතේ. කිසිම ලෙඩක් කියලා ඒ කාලේ තිබ්බේ අරලු ගෙඩිය. බෙහෙතට ගන්න පුංචිම දේ අරලු. කවදාවත් එක අරලු ගෙඩියක්වත් බෙහෙතක් හැටියට අරගෙන නැහැ කියලා. උන්වහන්සේ වාඩි වුණත් වාඩි වෙන්නේ කොන්ද හේතු කළා නෙමෙයි කියනවා. ජීවිතේ කවදාවත් පැවිදි ජීවිතේ අවුරුදු 80කටම කොහෙටවත් හේතුවක් දාලා වාඩි වෙලා නැහැ කියලා. උන්වහන්සේ ඉරියව් තුනයි පැවිදි ජීවිතේම හිටගෙන ඉන්න ඉරියව්වයි සක්මන් කරන ඇවිදින ඉරියව්වයි වාඩි වෙලා භාවනා කරන ඉරියව්ව විතරයි කියන ජීවිතේ පරිහරණය කරේ. නිකන්වත් හාන්සි වෙන්න ඕනේ, ඇඟට අමාරුයි, පොඩ්ඩක් ඇලවෙන්න ඕනේ කියලා කවදාවත් කය හාන්සි කරවල නැහැ කියලා. මේ බක්කුල මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්නේ හරිම පුදුමයි. අවුරුදු 160ක්. හැබැයි තරුණ භික්ෂුවක් වගේම කොහොමත් උන්වහන්සේගේ කය රැලි වැටිලා වයසට ගිහිලා එහෙම පෙනුමක් තිබෙන්නේ නැහැ කියලා. හැබැයි ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 80ක් වෙනකොට ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කර ආනන්දය දැන් තථාගතයන් වහන්සේගේ ශරීරය හරියට ජග්ගර සකටක් දිරාපු කරත්තයක් වගේ. දැන් බොහොම අමාරුවෙන් මේ කය පරිහරණය කරන්න. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ ලෙඩ වුණා. බේලුව ගමේදී මාරාන්තික බඩේ අමාරුවක් වැළඳෙන. පිරිනිවන් පාන්න කුසිනාරාවට වඩින ගමන කීප තැනක කලන්තේ හැදෙනවා. ලෝහිත පක්ඛන්දිකා රෝගී කියලා ධර්මයේ සඳහන් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පාන වඩිනකොට ලේ සමග බඩේ ලියන. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ පාරමී පිරුවේ නිරෝගී සම්පත්තියෙන් අග්‍රස්ථාන ලබන්න නෙමෙයි. මට නිරෝගී සම්පත්තිය ලැබේවා කියන අදහස අපේ බුදුහාමුදුරන්ට තිබෙන්නේ. උන්වහන්සේගේ හිතේ හැම වෙලේම තිබුණේ මට ලෝතුරා සම්බුද්ධත්වයේ ලැබේවා. අසංකේය ගණන් සත්වයන් සංසාර දුකින් එතර කරවන්න ලෝතුරා සම්බුද්ධ රාජ්‍යම ලැබේවා කියන ප්‍රාර්ථනාව විතරයි. හැබැයි බක්කුල මහරහතන් වහන්සේ සසරි පෙරුම් පිරුවේ නිරෝගී සම්පත්තියෙන් අග්‍රස්ථානෙ ලැබේවා කියන ප්‍රාර්ථනාව.
මතකතියාගන්න අපි පින් කරලා අපි යමක් ප්‍රාර්ථනා කරනවද. අපි යම් අරමුණක් ඔස්සේ පින්කරගෙන යනවද පිනේ අපේ අරමුණ අපිට ළඟා කරලා දෙන. සාරිපුත්ත හාමුදුරුවන්ගේ අරමුණ වුණේ අගසව් තනතුර ලබන. ඒකා සංකේය කල්ප ලක්ෂයක් පාරමී පිරුවේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රස්ථානය ලබන. ඒ දෙවුන් වහන්සේට ලැබුණ. මුගලන් මහරහතන් වහන්සේගේ ප්‍රාර්ථනය වුණේ ඒකා සංකේය කල්ප ලක්ෂයක් ඉර්දිවන්තයන්ගෙන් අග්‍රස්ථානයක් අගසව් තනතුරක්. ඒක උන්වහන්සේට ලැබුණ. අනුරුද්ධ මහරහතන් වහන්සේ කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවේ දිවස්ලාභීන්ගෙන් අගතනතුර ලබන. ඒක උන්වහන්සේට ලැබුණ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සසරේ පාරමී පිරුවේ දූතාංගධාරීන්ගෙන් අග්‍රස්ථානය ලබන. උන්වහන්සේට ඊදී ලැබුණ. පුංචි රාහුල හාමුදුරුව සසරේ පාරමී පිරුවේ බුදු වෙන ආත්මී බුදුහාමුදුරුවන්ගේ ගිහි කල පුත්‍රරත්නේ බවට පත් වෙන. ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලාගෙන් අග්‍රස්ථාන ලබන. ඒක උන්වහන්සේට ලැබුණා. හැබැයි බක්කුල මහරහතන් වහන්සේ සසරේ පාරමී පිරුවේ නිරෝගී සම්පත්තියෙන් අග්‍රස්ථානය ලබන. කුඩා වූද මහත් වූද රෝගයක් මට මං ගැන අහන්නවත් නොලැබේවා කියන ප්‍රාර්ථන. මේ බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වෙලක් බොහෝම කාය සම්පන්න කාය ශක්තිය ඇති තරුණ ස්වරූපේ වයසට ගිය කයක් නෙමේ උන්වහන්සේට තිබුණේ. උන්වහන්සේට හොඳ කාය ශක්තියක් තියෙනවා. උන්වහන්සේ භාවනා කරනකොට දැක්ක දැන් මට වයස අවුරුදු 160යි. පිරිනිවන් පාන්න දැන් දිනේ හරි. කොහොමද මම පිරිනිවන් පාන්නේ කියලා උන්වහන්සේ බැලුවා. උන්වහන්සේගේ ජීවිතේම ආපස්සට මෙනෙහි කරා. කවමදාවත් පැවිදි ජීවිතයේ අවුරුදු 80ටම මට මේ දේ කරලා දෙන්න, මට මේක ගෙනත් දෙන්න, අනේ මට මේක උදව් කරන්න, කාගෙන්වත් උදව්වක් උපස්ථානයක් ලැබලත් නැහැ, ඉල්ලලත් නැහැ. දැන් බලන්න අපේ ජීවිතය තුළ අපි ඉඳගත්තුත් අපිට නැගිටින්න බෑ. පොඩ්ඩක් මාව අල්ලලා නැගිටවන්න කියලා. එක්ක ඔලුවරි දෙනවා, අනේ තෙල් ටිකක් දාන්න කියලා, මගේ කකුල චුට්ටක් තවන්න කියලා. අපි ජීවිත කාලේ කී දෙනෙක්ගෙන් උදව් ගන්නවද? බක්කුල මහරහතන් වහන්සේගේ අවුරුදු 160ට ජීවිතේම කාටවත් කියලා උදව්වක් උපස්ථානයක් ලබාගෙන නැහැ කියලා. උන්වහන්සේ පිරිනිවන් පාන දවසේ හිතනවා, අද මම පිරිනිවන් පෑවට පස්සේ මගේ දේහේවත් තව කෙනෙකුට කරදරයක් වදයක් නොවේවා, තව කෙනෙකුට පීඩාවක් නොවේවා. උන්වහන්සේ කුටියෙන් කුටියට ගිහිල්ලා තමන්ගේ යතුරු කැරැල්ල අරගෙන තමන් හිටපු කුටියේ ඒ යතුරු ඒ දේවල් අනිත් සංඝයාට පැවරුවා. අද මම පිරිනිවන් පාන. හැමෝටම අඬ ගැහුවා ආරාමයේ මිදුලට කුටිවලින් එළියට එන්න. අද මම පිරිනිවන් පාන. සියලු දෙනා ඉදිරියේ පළඟක් බැඳගෙන අහසෙ වැඩ හිටියා. අදිෂ්ඨානයක් කරා උන්වහන්සේගේ 13 වහන්සේලා කය අහසී තේජෝ කසිනින් පිරිනිවන් පෑවට පස්සේ මගේ කය කාටවත් කරදරයක් නොවේවා, අහසේම දැවිලා අළු වෙලා අළුවත් දැලිවත් දූවිලිවත් නැතුව අහසේම අතුරු දහන් වේවා. නමුත් මගේ ශාරීරික 13 වහන්සේලා අනාගතයේ දෙව් මිනිස් ලෝකයාට නිරෝගී සම්පත්තිය අරමුණු කරගෙන වැඳුම් පිදුම් කරලා පින් රැස් කරගන්න දෙව් මිනිස් ලෝකයාට මාගේ ශාරීරික 13 වහන්සේලා පමණක් වන්දනා කරන්න ඉතිරි වේවා කියලා අදිෂ්ඨාන කරලා අහසේ පළඟක් බැඳගෙන අහසේ පිරිනිවන් පෑවා. බක්කුල මහරහතන් වහන්සේ අහසේ පිරිනිවන් පානකොටම උන්වහන්සේගේ ශරීරයේම ගිනි ජාලාවකින් අහසේ වැහිලා ගියා. කයෙන්ම හටගත් ගිනි ජාලාවකින් ශරීරය අහසේ වැහුණා. භික්ෂූන් වහන්සේලා පිරිස සාදුකාර දිදී බලාගෙන ඉන්නැද්දී අළුවත් දැලිවත් දූවිලිවත් පහලට නොවැටි ගිතෙල් ටිකක් දැවුණා වගේ අහසෙම දේහය ආදාහනය වුණා. සමන් කැකුළු පාටින් යුක්ත බක්කුල මහරහතන් වහන්සේගේ ශාරීරික 13 වහන්සේලා පමණක් පහලට වැටුණා කියලා. සාදුකාර දිදී කරඬුවලට මිනිස්සු එකතු කරගෙන බක්කුල මහරහතන් වහන්සේ වෙනුවෙන් චෛත්‍ය ඉදි කරා. පින්වතුනි, අවුරුදු 2500 ගාණක් දැන් ගත වෙලා අපේ බුදුහාඳුරු පිරිනිවන් පාලා. ඒ කාලේ තමයි බක්කුල මහරහතන් වහන්සේ වැඩ හිටියේ. හැබැයි බක්කුල මහරහතන් වහන්සේ ගැන ඔබ ඔබේ පුංචි කාලේ
මීට අවුරුදු ගානකට පෙර ඔබ එච්චර අහලා තිබ්බේ නෑ ඔය විස්තර. නමුත් අපිට බකුල මහරහතන් වහන්සේගේ නාමයෙන් මේ වගේ සුවිශාල මහා සෑයක් බුද්ධ ශාසනයට දායාද කරන්න පින තිබ්බා. අනාගතයේ තව අවුරුදු 100,000 ගානක් බක්කුල මහරහතන් වහන්සේගේ නාමයේ දෙව් මිනිස් ලෝකයේ ආතරට අරගෙන යන ඒ බක්කුල මහරහතන් වහන්සේගේ 13 වහන්සේලා තැන්පත් කරලා ලෝකයේ එකම චෛත්‍යයද බක්කුල මහරහතන් වහන්සේගේ නාමයෙන් ඉදිවෙන. ඒ නිසා මේ උතුම් බක්කුල මහා සෑය මේ භූමියේ ඉදි කරන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ 13 වහන්සේලා, කේශ 13 වහන්සේලා, බක්කුල මහරහතන් වහන්සේ ප්‍රධාන බොහෝ මහරහතන් වහන්සේලාගේ 13 වහන්සේලා තැන්පත් වෙලා. ඒ වගේම පූජනීය නිදම් වස්තු රැසක් තැන්පත් වෙලයි මේ උතුම් බක්කුල මහා සෑය මේ භූමියේ ඉදි වෙන්නේ. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘති අවසන් කරලා එදා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානෙ පිරිනිවන් පාන්නේ මාගේ ශාරීරික 13 වහන්සේලා මේ ප්‍රමාණයන්ගෙන් විසිරේවා කියලා අදිෂ්ඨාන කරලා, විශාලම 13 වහන්සේලා 7 නමක් මේ ප්‍රමාණයෙන් නොකැඩී නොබිඳී නොවිසිරී මේ ආකාරයෙන්ම පවතිවා කියලා බුදුහාමුදුර අදිෂ්ඨානයක් කරා පිරිනිවන් පාන්න පෙර. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ හිස් කබලේ ඉදිරියෙන්ම තියෙන කොටස ලලාට 13 වහන්සේ. එහි අනුරුවක් අපි ඒ ආකාරයටම නිර්මාණ කරලා මේ බක්කුල සෑ ගර්භයද සැදැහැවතුන්ට වන්දනා කරවනු. බුදුරජාණන් වහන්සේගේ බෙල්ලේ පිහිටිය ග්‍රීවා 13 වහන්සේලා, මේ බෙල්ලේ තියෙන අස්ති ධාතු 7, කොඳු වැට පේලිය ඉහළින්ම තියෙන අස්ති ධාතුන් වහන්සේලා 7 නමක්, සරගෝ මහරහතන් වහන්සේ ගිනි දැල් අතරින් ඉරුදියෙන් අරගෙන අහසින් මැමිල්ලා මයංගඩ මහා සෑය තැන්පත් කර. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් නොකැඩී නොබිඳී නොවිසිරි ඒ ආකාරයෙන්ම පවතිවා කියලා වම් අකුධාතුන් වහන්සේ, දකුණු අකුධාතුන් වහන්සේ, බෙල්ලේ සිට වම් අත දක්වා පිහිටි වම් උරහිස් අස්තිය, බෙල්ලේ ඉඳන් දකුණු අත දක්වා පිහිටි දකුණු උරහිස් අස්තිය, අපි එහි අනුරුවල් කෙනෙකුට කිව්වට හිතෙන් මැවෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒ විදිහටම අනුරුවක් නිර්මාණය කරලා මේ බක්කුල මහා සෑ ගර්භයේ සැදැහැවතුන්ට මේ දින තුන වන්දනා කරන්න සැලැස්සුවා. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේ තුල සම චත්තාරීසක දන්ත ධාතුන් වහන්සේලා අතරින් උඩු ඇඳි දෙනමයි යටි ඇඳි දෙනමයි සතර දළදා වහන්සේලා සුදු බුදු රැස් විහිදිච්ච අපි කියන රදනක දත්, අන්නේ රදනක දළදා වහන්සේලා බුදු කෙනෙක් සිනහ පහල කරද්දී, බුදු කෙනෙක් දහම් දෙසද්දී සුදු පාට බුද්ධ රශ්මියක් සිරස වටා තුන් වළල්ලක් ප්‍රදක්ෂිනා වෙලා අහසට පැන නගිනවා. අපි බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරනවා උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ සතර දළදා වහන්සේලා ඒ ආකාරයෙන්ම රන්දිනේ ඉතිරි වේවා කියලා. පින්වතුනි, ඒ සතර දළදා වහන්සේලාගෙන් අද එක දකුණු දළදා වහන්සේ නමක් දෙව්ලොව සිළු මිනිසැයි දෙවියන් වන්දනා කරන, අනිත් දකුණු දළදා වහන්සේ සෝමාවතී සෑය තුළ අද තැන්පත් වෙලා ජයසේන නා රජු ධාතු බෙදන වෙලාවේ නාලවට අරගෙන ගිය දළදා වහන්සේ අද ලංකාවේ පොළොන්නරුවේ සෝමාවතී මහා සෑය තුළ වැඩ ඉන්නවා. බුදු රැස් විහිදෙන මහා පෙළහර පාන චෛත්‍ය රාජානන් වහන්සේ සෝමාවතී සෑය. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ වාම උඩු දළදා වහන්සේ ගාන්ධර්ව දේශයට අරගෙන ගියා කියලා ඉතිහාසෙ තියෙන. අද අපි ගාන්ධර්ව කියන්නේ පකිස්තානෙ කියන රට. වම් යටි දළදා වහන්සේ තමයි චිතකේ ගිනි දැල් අතරින් කේම මහරහතන් වහන්සේ ඉරුදියේ මතට ගත්තේ. කලිඟු රටේ බ්‍රහ්මදත්ත රජුරවන්ට පැවරුවා. පරම්පරාවෙන් රජුරෝ කලින් මිත්‍යා දෘෂ්ටික වුණා. පිළිගත්තේ නැහැ. සද්ධාව තිබ්බේ නැහැ. හැබැයි මේ දළදා වහන්සේ පෙළහර පෑවා. රජුරෝ පවා තිසරණේ පිහිටියා. බොහොම ගෞරවයෙන් ආරක්ෂා කරගෙන ධාතු මන්දිර හදාගෙන ආපු මේ දළදා වහන්සේ දඹදිව ආක්‍රමණය වෙනකොට දන්ත කුමරු හේමමාලාව අතේ ලංකාවට පිටත් කරලා එවුවා. ඒ දළදා වහන්සේ අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ ඉන්නවා. පින්වතුනි, අපිට අවුරුදු ගානකට පස්සේ හරි
ඇස් දෙකෙන් දැකලා සාදුකාර දීලා වන්දනා කරන්න පුළුවන් රන් කොපුවක පහ වැඩ ඉන්න සුදු බුදුරැස් විහිදිච්ච සතර දළදා වහන්සේ. බලන්න මොනතරම් ආශ්චර්යයක්ද කියලා. ඔබ දන්න ඔබේ දත් පුංචි කාලේ ඔබේ දත් වැටිලා ඇති. දැනුත් ගැලවිලා වැටෙන දත් ඇති. අවුරුදු 50ක් 60ක් 100ක් යනකොට ওই දතක් කළු පාට වෙලා කුහර කුහර වගේ හැදිලා ඇඟිලි දෙකෙන් කුඩු කරලා දාන්න පුළුවන් අවුරුදු ගාණක් යනකොට. මැරිච්ච මිනිස්සුන්ගේ අද පොළව හරලවත් දතක් හොයන්න නැහැ. පරම්පරා දෙක තුනකට පෙර මියගිය අයගේ දත් අද ඔක්කොම පස් වෙලා පස් ටිකක්. ඔබේ පුංචි කාලේ වැටිච්ච දතක් අවුරුදු ගාණක් අරන් තියලා බලන්න. පොඩි දරුවෙකුගේ දතක් අවුරුදු ගාණක් යනකොට ඊ දත කුඩු කුඩු වගේ කුඩු වෙලා යනවා. මේවා දිනලා යනවා. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2560 ගාණක් තාමත් බුද්ධ අදිෂ්ඨානයේ ඒ සුදු බුදුරැස් විහිදුවපු ඒ උතුම් සතර දළදා වහන්සේලාගෙන් වාම යටි දළදා වහන්සේ අපිට ඇස් දෙකෙන් දකින්න මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ ඉන්නවා. ඔබේ සමහර වෙලාවට අම්මල තාත්තල එක්කෝ ඔබ මහනුවර දළදා ප්‍රදර්ශනයක් තියලා දළදා වහන්සේ වන්දනා කරවපු දවස්වල ඇස් දෙකෙන් දැකපු අය ඇති. අදටත් ඒ දළදා වහන්සේ පෙරහැරට එළියට වඩම්මනකොට මහනුවරට මහා වැසි ඇදහැලෙනවා. මහා පෙළහර පානේ දළදා වහන්සේ අදටත් මහා පුදුම ප්‍රාතිහාර පාමින් වැඩයි. ඊළඟට පින්වතුනි ඔබ බලන්න මේ ගමේ නගරේක මේ රටේ කොහේ ඇවිද්දත් මේ අපි දකින ඇස් දෙකෙන් දකින හැම ගහක්ම අවුරුදු 50ක් 60ක් 20ක් 30ක් උපරිම අවුරුදු 100ක් 200ක් ඇති. අවුරුදු 2000ක 2500ක ගහක් හොයාගන්න නෑ අපිට කොහෙවත්. හැබැයි මහා අනුරාධපුරේ මහමෙවුනා උයනේ අපේ බුදුරජාණන් වහන්සේ මවකුසින් බිහි වෙනකොට වජිරාසනින් පහළ වෙච්ච ඇසතු බෝධියේ ඒ බෝ අංකුරිය කියන්නේ සහජාත වස්තුවක්. ඒ බෝධියේම දක්ෂින සාකා බෝධීන් වහන්සේ තමයි මහමෙවුනා උයනේ වැඩයි. අදටත් අවුරුදු 2600 ගානක් දැන් බුදු වෙලා 2605 වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ මවකුසින් බිහි වෙනකොටම පහළ වෙච්ච බෝධියේ දක්ෂින සාකාව අදටත් ඒ ප්‍රමාණින්මයි. ඔබ මීට අවුරුදු 100කට 150කට එහා ජයශ්‍රී මහ බෝධියේ පින්තූරයක් හොයලා බලන්න. ඒ ප්‍රමාණින්මයි. ඒ බෝධීන් වහන්සේ විශාල වෙන්නේ නැහැ. හැබැයි ඒ බෝධියේම බෝවංකුරයකින් හටගන්න බෝධීන් වහන්සේ විශාල වෙලා අවුරුදු 50ක් 60ක් යනකොට අතු දිරලා අපවත් වෙලත් ඉවරයි. මහා පෙළහර පාමින් බුද්ධ අදිෂ්ඨානත් එක්ක අවුරුදු 2000 ගණනක් දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් මේ ජයශ්‍රී මහ බෝධියේ දක්ෂින සාකා බෝධීන් වහන්සේ අපේ රටේ වැඩ ඉන්නවා. ඒ නිසා පින්වතුනි අපි මේ manuss ලෝකේ ඉන්නේ බුද්ධ ශාසනයක් පවතින කාලෙක. බුදුරජාණන් වහන්සේගේ 13 වහන්සේලා වැඩ ඉන්න කාලෙක. අපි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන කලී ආනන්ද හාමුදුරුව පිරිනිවන් මංචකේ වැඩ ඉන්නේ නැති වන්දනා කරලා කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇයි මේ පුංචි නගරයක් පිරිනිවන් පාන බුදුහාමුදුරුව තෝරගත්තේ? චම්පා රාජගහ විශාලා මහනුවර සැවැත් නුවර වගේ විශාල නගරයක නිනේ පිරිනිවන් පාන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය කුසිනාරාව පුංචි නගරයක් කියලා අවමන් කරන්න එපා. මීට පෙර තථාගතයන් වහන්සේ මහා සුදස්සන නමින් සක්විති රජකම් කරපු ඒ මහා සුදස්සන සක්විති රජුරුවන්ගේ කුසාවතී රාජධානිය පිහිටපු භූමිය මේ. ඒ වෙලේ ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි තථාගතයන් වහන්සේ පිරිනිවන් පාපුවාම අපි කොහොමද ශ්‍රී දේහයේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ? අන්න එතනදී බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය රාජරාජ මහා මාත්‍යවරුන්ට ඒ කාර්ය පවරන. ආනන්දය බුදු කෙනෙක් පිරිනිවන් පෑවට පස්සේ සක්විති රජ කෙනෙක්ගේ ශරීරයක් ආදාහනය කරන විදිහට අලුත් සිවුරු 500කින් කපු කුළුණු පටල 500කින් ඔතලා රන් දෙනක තැම්පත් කරලා සඳුන් චිතකයක් තුල ආදාහනය කළ යුතුයි කියලා. එදා අපේ බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා අවසාන වශයෙන් සංඝයාට බුදුරජාණන් වහන්සේ බුද්ධ වචනේ දේශනා කරන්න පෙර
පිරිනිවන් මංචකයේදී බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය චෛත්‍යය ඉදි කරලා වන්දනා කළ යුතු පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් චෛත්‍ය හදලා ලෝකේ වන්දනා කරන්න සුදුසුයි. මහරහතන් වහන්සේලා වෙනුවෙන් චෛත්‍ය ඉදි කරලා උන්වහන්සේලාගේ නාමයෙන් වන්දනා කරන්න සුදුසුයි. පසේබුදුවරු පහළ වෙන කාලවල, මේ කාලෙ නෙමේ පසේබුදුවරු පහළ වෙන බුද්ධ ශූන්‍ය කාලවල, ඒ කාලවල පසේබුදුවරු වෙනුවෙන් චෛත්‍ය ඉදි කරන්න සුදුසුයි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇතුව ලෝකේම සිල්වත්ව පාලනය කරන මහා පින් ඇති සක්විති රජවරු ලෝකෙ පහළ වෙච්චහම ඒ සක්විති රජවරු මිය ගියාට පස්සේ ඒ අය වෙනුවෙන් චෛත්‍ය හදන්න සුදුසුයි කියලා තූපාර පුද්ගලයන් දේශනා කරා. අනාගතයේ බුදුහාමුදුරු පිරිනිවන් පෑවට පස්සේ ධර්ම විනය ශාස්ත්‍රූත් හැටියට පිළිගන්න කියලා ධර්ම විනය ශාස්ත්‍රූ තනතුරට පත් කරා. අවසාන වශයෙන් සංඝයා දිහා බලලා බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි නුඹලාට ධර්මීය ගැන විනය ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් අහන්න කාලයයි කියලා. පස්සේ පසුතැවෙන්න එපා. අනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා, මට මේ වගේ ප්‍රශ්නයක් තිබ්බ, මට අහගන්න බැරි වුණා කියලා මහණෙනි නුඹලා පස්සේ පසුතැවෙන්න එපා. දැන් අහන්න අවස්ථාව. කවුරුත් බුදුහාඳුරන්ගේ ප්‍රශ්න අහන්නේ නැහැ. මහණෙනි නුඹලා ගෞරවයෙන් නම් ප්‍රශ්න අහන්නේ නැත්තේ ළඟ ඉන්න කෙනෙක් මාර්ගෙන් හරි ඔබේ ප්‍රශ්න යොමු කරන්න කිය. බලන්න කරුණාව, පිරිනිවන් පාන මොහොතේ අන්තිම වෙලාවේ සංඝයාගේ ධර්ම ගැටලුවක් විසඳලයි අපේ බුදුහාඳුරු පිරිනිවන් පාන සූදානම් වෙන්නේ. ඒ වෙලේ එතන හිටපු දිවස්ලාභීන් අතර අගතැම්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මෙතන වැඩ ඉන්න සියලු දෙනා සැකයෙන් එතර වෙච්ච අය. ඒ අයට ධර්මී ගැන ගැටලුවක් නෑ. බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ සංඝයා දිහා බලලා අවසාන බුද්ධ වචනේ වදාළ, හන්දදානි භික්ඛවේ ආමන්ත්‍යාමි, මහණෙනි අවසාන වශයෙන් ඔබලා අමතන වය ධම්මා සංඛාරා, මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි, මේ හැමදේම හටගෙන පැවතිලා නැති වී යන ස්වභාවයෙන් යුක්තයි. අප්‍රමාදීන සම්පාදේත, නුඹලා අප්‍රමාදීව කුසල් වඩන. එදා බුදුරජාණන් වහන්සේ සංඝයා දිහා බලාගෙන දැස් පියාගෙන ඔය බුද්ධ වචනේ ප්‍රකාශ කළ පළවෙනි ධ්‍යානයට සමවැදුණා, දෙවෙනි ධ්‍යානයට සමවැදුණා, තුන්වෙනි ධ්‍යානයට, හතරවෙනි ධ්‍යානයට සමවැදුණා. බුදුරජාණන් වහන්සේ මේ විදිහට හතරවෙනි ධ්‍යානයට සමවැදිලා ආකාසානං ඡායතන, විඤ්ඤාණං ඡායතන, ආකින් සංඥායතන, නේව සංඥා නාසඤ්ඤායතන කියන අරූප ධ්‍යානයන්ට සමවැදුණා. නිරෝධ සමාපත්තියට සමවදිනවා සමගම උන්වහන්සේගේ ආස්වාස ප්‍රස්වාස මේ ශාරීරික ගල් ගැහිලා වගේ හුස්ම නතර වුණා. ආනන්ද හාමුදුරුවෝ එකපාරට අඬන්න ගත්ත, අනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා. ඒ මොහොතේ අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවසින් බලලා කියනවා, ආනන්ද තාම බුදුහාඳුරු පිරිනිවන් පාලා නැහැ, ඔය නිරෝධ සමාපත්තියට සමවැදුණා විතරයි. නිරෝධ සමාපත්තියේ මොහොතක් වැඩ හිටියේ බුදුරජාණන් වහන්සේ සමාපත්තිය එකින් එක අඩු කරගෙන ආයමත් පළවෙනි ධ්‍යානයට එනකන් සමවැදුණා. පළවෙනි ධ්‍යානෙන් දෙවෙනි ධ්‍යානෙට, දෙවෙනි ධ්‍යානෙන් තුන්වෙනි ධ්‍යානෙට, තුන්වෙනි ධ්‍යානෙන් හතරවෙනි ධ්‍යානෙට සමවැදිලා හතරවෙනි ධ්‍යානෙන් නැගී සිටිනවා සමගම එදා මල්ල රජතරුවන්ගේ උපවර්තන ශාල වනෝ ධ්‍යානෙදී ඔබත් මමත් සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවේ පිරිනිවන් පාවදා. උන්වහන්සේගේ අවසන් සුසුම් පොද හිස් වාතලයට මුසු වෙලා ගියා. දස දහසක් ලෝක ධාතුවල දෙවිවරු අහසේ ඉඳගෙන, දෙවියන් අහසේ ඉඳන් මදාරාමල් ලිහිමින්, සක්‍ර දෙවියන් අහසේ ඉඳන් ගාථාවක් කියන අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපපජ්ජිත්වා නිරුජ්ජන්ති තේ සංඝූප සමෝසුකෝ. මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි, හැමදේම හටගෙන පැවතිලා නැති වී යන ස්වභාවයෙන් යුක්තයි. මේ දේ අවබෝධ කර ගැනීමමයි සැපේ. මහා බ්‍රහ්ම දෙවියනුත් අහසේ ඉඳන් අනිත්‍ය ගැන ගාථාවක් කියා හිටියා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ දින 7ක් ශ්‍රී දේහය මහජනතාවට වන්දනා කරන්න ඒ පිරිනිවන් මංචකේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහ දින 7ක් මහජනතාවට වන්දනා කිරීම. බලන්න ආශ්චර්යය,
අද කෙනෙක් මියගියාට පස්සේ සාමාන්‍ය කෙනෙකුගේ ශරීරයක් දවස් දෙකක් තුනක් යනකොට ඉදිමිලා නිල් වෙලා විකෘති වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දැන් පිරිනිවන් පෑවා වගේ ශ්‍රී දේහෙ කිසිම වෙනසක් නොවී දින හතක් මහජනතාව වන්දනා කරගත්. මේ දවස් තුනේ මේ සීලස්වරණ පුණ්‍ය භූමියට අපේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ මහරහත් ධාතුන් වහන්සේලා වන්දනා කරන් සැදැහැවතුන් දවල් රැ නැතුව බුදුගුණ සිහි කර කර මොනතරම් පිරිසක් මේ භූමියට ආවද? එදා කුසිනාරාවට කොච්චර එන්නේ නැද්ද මිනිස්සු? දින හතක් පුරා ඒ නගරවලින් බුදුගුණ සිහි කර කර මල් අරගෙන ආපු පිරිස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයට වන්දනා කරගත්තා. දවස් හතකට පස්සේ සුවඳ පැන් ගල්වලා සඳුන් වතුරෙන් දෝණය කරලා අලුත් සිවුරකින් එතුවා. කපු කුළුම් පටලයක් උඩින් එතුවා. ආයෙමත් අලුත් සිවුරක් එතුවා. ආයෙමත් කපු කුළුම් පටලයක් එතුවා. ඔය විදිහට සිවුරු 500කින් කපු කුළුම් පටල 500කින් ඔතලා රන් දෙලක තැම්පත් කරලා සඳුන් දරවලින් සකස් කරපු චිතකයක් මත තමයි අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න සැලැස්සුවේ. එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කරලා චිතකයේ වටා ප්‍රදක්ෂිනා කරලා චිතකයට නළල තියද්දී සිරිපතුල් චිතකයෙන් එළියට නික්මිලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නළලෙ පිහිටියා. එවැනි මහා පෙළහර පාපු ශ්‍රී දේහය ඉබේම චිතකයට ගිනි දැල්වුණා. කාටවත් ගිනි දල්වන්න ලැබුණේ දේවානුභාවයෙන් චිතකයේ ගිනි ගත්තේ. ඒ ගිනි දැල් අතරින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ සම්මස් නහර ලී සියල්ල පිලිස්සීලා රන් දෙන ඇතුලේ කපු පුළුම් පටල 500ම දැවුණා. සිවුරු 500කින් එතුවට සිවුරු 498ක් විතරයි දැවුණේ. පළවෙනියටම ඔතපු බුදුහාමුදුරගේ සිවුර ඔතපු ඒ චීවරේ දැවිලා පිලිස්සුන්නේ. 500 වෙනියට උඩින්ම ඔතන සිවුරක් පිලිස්සුනේ නැහැ. රන් දෙන ඇතුලේ අලුවත් දැලිවත් දූවිලිවත් නැතුව අනෙක් සියල්ල අතුරුදහන් වුණා. අර සිවුරු දෙක අතරේ බුද්ධ අධිෂ්ඨානයේ මත ධාතුන් වහන්සේලා පමණක් ඉතිරි වුණා. අවුරුදු 5000ක් යනතේ දෙව් මිනිසුන්ට වන්දනා කරමින් බුදුරජාණන් වහන්සේව දැකගත්තාසේ පින් කරගන්න මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණයන්ගෙන් වැඩ සිටිත්වා කියලා අදිෂ්ඨාන කරේ. ඒ අතර මුම් පියලි ප්‍රමාණයට සර්වඥ අස්ති ධාතුන් වහන්සේලා බිඳිලා බිඳිලා ගියා බුද්ධ අදිෂ්ඨාන. කඩ සහල් ප්‍රමාණයට බිඳී බිඳී ගියා ධාතුන් වහන්සේලා. අබෑට ප්‍රමාණයට බිඳිලා ගියා. විශාලම ධාතුන් වහන්සේලා හත් නමක් නොකැඩී නොබිඳී නොවිසිරී ඉතිරි වුණා. මේ උත්තම ධාතුන් වහන්සේලා තමයි එදා ඩ්‍රෝන බමුණා රන් නැලියකින් ඩ්‍රෝන අටකට බෙදලා රජවරුන්ට ලබා දුන්නු. සක්‍ර දෙවියන් අහසින් සාදුකාර දිදී දකුණු දළදා වහන්සේ දෙව්ලොවට අරගෙන ගියා. අද මේ වෙනකොට දෙව්ලොව සිළු මිනිසෑයි මහා බෝසතාණන් වහන්සේගේ කේශ දහත තැන්පත් වෙච්ච සිළු මිනිසෑයි දකුණු දළදා වහන්සේ දෙවියන් වඳිනවා. වම් අකුධාතුන් වහන්සේ බඹලව සලු මිනිසෑයි මහා බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍ර යුගල තැන්පත් කරලා ගටීකාර බ්‍රහ්ම දෙවියන් මවපු සලු මිනිසෑයි වම් අකුධාතුන් වහන්සේ දෙව් බමුණු වඳිනවා. නාග ලෝකේ නාගයන් ධාතුන් වහන්සේලාට බොහොම සද්ධාවෙන් වැඳුම් පිදුම් කරනවා. අද මනුලව කොච්චරනම් මහා සෑයවල් ඉදි කරලා චෛත්‍ය ඉදි කර කර බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කර කර මිනිස්සු කොයි තරම් පුද පූජා පවත්වනවද? ඒ නිසා පින්වතුනි, බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අචින්ත්‍යයි. අචින්ත්‍යේසු පසන්නානම් විපාකෝ හෝති අචින්ත්‍යෝ. ඒ අචින්ත්‍ය බුදු ගුණ ගැන හිත පැහැදුනොත් ලැබෙන විපාකයක් අචින්ත්‍යයි. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම උතුම් නිවන් අවබෝධයේ පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා කියලා ආශිර්වාද කරනවා.